අයබුවන් දේපුතේ විද්‍යාව නමේ ශ්‍රේණය අපි ඔබට ලබා දුන්දාා වාරිභාගේදී විද්‍යාව බහුුවරණ ප්‍රශ්නපත්තරයක් මේ බහුවරණ ප්‍රශ්නපත්තරයේ තියෙන ප්‍රශ්නවරට පිළිතුරු සාකච්ඨා කිරීමට තමයි අද දවසමම බලාපොරොත්තු වෙන්නේ. බලන්න පළවෙනි ප්‍රශ්නය ්‍රභාසස් ලේසන හැකියාව සහිත සුද්‍ර ජීවී කාණ්ඩයකි මෙතන හාන්න ද පුතේ ්‍රභාසංස් ලේශනය කරන්න පුළුවන් සුද්‍රජීවිී කාණ්ඩයක් වෙන්නේ කෞද්ද කියලා ගොල්ලාට මතකතමින් සුද්‍ර ජීවින් කියන්නේ කෞද කියලා සුද්‍ර ජීවින් ක ලකිවේ කවද තනිතනිව ගත්තහම පියවි ඇසට පැහැදිලියොෝ නොපෙන ජීවිීන් තමයි අපි සුද්‍රජීවිීන් කියලා හැඳින් ුවනේද තො මේ සුද්‍ර ජීවිීන් මේ අපට අපවට පරිසරය තට අපේ දේහ තුළ සාක තුළ සතුන්ගේ දේහැ තුළ නේද මේ වහෝතැංවල ජීවත් එෙනවා ඒවගේම තමයි මේගොල්ලෝ අනි්ජීවීන්ට ජීවත් එෙන්න්න අපහස ස්ථානවල පවා ජීවත් එෙන වනේද ඔය ඉනිිකඳුුවල මුහුදු පතුළේ හිමමත තෙල්මත මේ නොෙක්කි ස්ථානවල මේ අයි ජීවත්වෙනවා. එතෝ දවේපුුතේ මේ සුද්‍රජීවින් තමයි ජීවීන් ගත්තා මේ පෘතුවේෙන ජීවිීන් ගත්තාම ඉතාමත්ත පුළුල්ල එක හැම තැනව ව්‍යාක්තිලා ඉන්න සුලබතම වැඩියම්ම දකින ලැබෙන ීවි කාණ්ඩය වෙන්නේ මේ සුද්ද ජීවන් තමයි අපි දුඒපුුතේ මේ සුද්ද ජීවිී කා්ඩ පහක් කැටති ගෙන ගත්තා නොකොල් අට මතකද මේ කාණ්ඩ පහ කවද බැක්ටීරයා ඩිලීර් පොටසෝවාේද ඇල්ගී වෛරස මේයගෙන තමයි අපි ඉගෙන ගත්ති දබතයගොල්ලන්නට මත ඇති අපි මේ ඇල්ගී ගැන කියදද කිව්වා මේ ඇල්ගීවල හරිතා ප්‍රදෙහෙවත් කලෝරෆිල් වර්ණකි අඩංග වෙනවා කියලා ඒ නිසායිගොල්ලන්ට ප්‍රභාසංස් ලේශනය කරන්න පුළුවන් එහෙමනං මේ අපිගෙන ගත්ත සුද්දගීවී කාණ්ඩවලින් ප්‍රභාසංස් ලේසන හැකියාව සහිත සුද්දගීවී කාණ්ඩේවෙන්නේ කවද ඇල්ගී දේවුත යෝගොල්ලන්නට මේ ඇල්ගී කිව්වා තා මොහරි මතක් පෙන් නැද්ද අපිේ ල්ගී ගන්න තවක් කොයාරි කතා කරා හොගොලට මතකද. අපි පරිනාමික ක්‍රියාවලිය කියන පාඩමේරි කිව්වනේද මේ පෘතුවිය මත මේ ජීවීන් ඇතිවෙේච්ච ආකාරය. තො අපි කිවවා දේ පුතේ මෙ පෘතුවය මත මුල්ම ජීවී ආකාරය ගත්තාම යා බොහෝ විට සරලතම ඒක සයිලික බැක්ටීරියාවක් වෙන්න ඕනේ කියලා නේද. එතවට මේ අවස්ථාවදයේ පෘතුවය තිබුණු වයි ගෝලයේ න්ු අඩංගුුණේ එන හැනද වෙනත්වාयුන් තමයි වැඩිපුර අඩංගෝනේ හැබැයි ඊට පස්සේ මුूල්ම ප්‍රभाාශांස් ලේසක जीීव විදියට ඒसाයිලික එල්ගී ඇතිවුුණා. මෙන්න මෙතයින් තමයි ඒපුත මේ ඒसाයිලි Lල්ග में प्र්‍රभाාශස් ලේසන ක්‍රියාවලිය සිදු කරලා ඒ වායुගෝලයට क्සිियන්वाය මුදා හරලා ඒවාयුමය ඔක්क्සිियන් සहिත වායිගෝලයක් ඇතිවීම ආराම්භව එහනම්ේ ඇල්ගී ඇතිවීම අතීතයේ දීවායිගෝලේ සංයතිය වෙනස් සෙන්න්නත් ප්‍රධාන වශයෙන් බලපාල තියෙන හොඳයි ඒම නම් පළවෙනි ප්‍රස්්නයට උත්තරේ වෙන්නේ ඇල්ගී බාන දෙවනි පශ්නය වෛරස මගින් බෝවන රෝගයකි ත දුවපුතේ මේ සුද්ද ජීවිීන්ගෙන් අපිට හිතකර වගේම අහිතකර බලපෑම් සිදුවනවා එතවන මේ සුද්ධ ජීවිීකින් සිදුවන අහිතකර බලපෑමත් තමයි අපිට මොකක්ද රෝගබෝකිරීම නේද හිතකර බලපෑම් තියනෝ ගොඩක් නේදනතියන් තිරකිරීම කොම්පෝස් සෑදීම නේද ප්‍රතිජීවක නිපදරීම මේ වගේ හිතකර බලපෑම් ගරනාවත් තියෙනවා ඒවගේම අහිතකර බලපෑමු තියෙනවා ආහාර නරක්කිරීම නේද නිසාට සා සතුන්ට යෝගම් සාක්කවල් වෙඩ රෝග සෑදීම මේ වගේ තියනෝ. හතවන මෙතන දෝගලට මතකක් දේබුතේ මේ වෛරස වලින් මිනිසාට වැලඳන රෝග. මද සෙම් ප්‍රතිශ්‍යාව අපි හෙම්ිරිිස්සාාව කියලා කියන්නන්නේ ඩෙංගු රෝග ඩෙංගු වෛරසෝගටන් හොඳ මතක ඇති ඒස් ඒස් කියන්න මාරාන්තික රෝගයක් මේ රෝගේ සෑදිරන්නේත් වෛරසයක් මගිත් ඒවාගේම තමයි දේපුතේ මේ දවස්ස ලෝකොල් ලැන්ට ස්කෝල්ල ෙම යන්න ැරිවිලාතියෙන් ඇයි මේ කොරෝනා කියන රෝගී තත්ත්වය නිසා වසංග තත්ත්ය නිසා මේ කොරෝන ඇති කරන්නේ තව්ද වෛරසයක් මගින්න්නේද කොයි දහනමගේ ලි මේ වෛරසයට කියනවා. මනන් දන්ඟයි බලුම්ේ රෝග මැලේරිියාව මැලේරියාව කවද හදරන්නේ ප්‍රොටස්ෝවා කියන සුත්ද ජීවි විශසින් තමයිම මලේරියාවක් කියන එක ඇති කරන්නේ දෙංගු අන්න දෙංගුනාම් වෛර සේන උත්තරේ වෙන්නවානදෙංගු කොලරාව කොලරාව හදරන්නේ විබ්‍රියෝ කොලරේ කියන බැක්ටීරිියාවක් මගේ ශේරෝගය ශේරෝග හදරන්නේ දපුුතේ බැක්ටීරිියාවක් වගේින් ශේරෝග බැක්ටීරිියාවත් සුල්ලඟින් ව්‍යාක්තවීමේ හැකියාව ොනේ කොරෝණනිවෛරසටත් ඒ හුළගෙන් ව්‍යාප්තවීම හැකියාව තියෙනවා එනිසා තමයි අපි කියන්න නිතරම අ පුකාවරණ වගේ දෙවල් පලනින් නඕනේ ප්‍රද්‍රස්තභාව ආරක්ෂා කරන්න ඔන්නේේදඒ කියන දේවල් ඒයාකාරය මනුගමනය කරොත්තම අපටම කොරෝනා රෝගී තත්වයෙන් ආරක්ෂා වෙන්න පුළුවන් ඊළඟට කතා කරන් දුවේ පුතේ මේ සුද්්‍ර ජීවීන්ගෙන් තියෙන තවත් හිත කර ප්‍රයෝජනයක් පිළිබඳවම කදද එන්නට එන්නත් නිස්පාධනය කිරීම එන්නත්මොත් නිස්පාධනය කරන්න අපි ඇඟෝගොල්ලන්ට හොඳට අහල පුරුදු ඇති නේද මේ කොරෝනා රෝග සඳහා එන්න තක් ලබාද නොනේද කොල්ල අම තාත්තල හෙමත් දැඟ එන්න තරගෙන ඇති එන්න තරගැරීමෙන් මකක්ද වෙන්නේ ඒ කොරෝනාාගෙන් රෝගී තත්වයෙන් ආරක්ෂාවන්න හැකියාවක් ලැබෙනවා ඒකන්න කොරෝනාරෝගයෙන් ආරක්ෂාවීම ප්‍රතිශක්ති කරන ශරීරය තුළ වැැඩි වෙනවා ඇති වෙන. ම මේ පතිසක්තිය කරන එන්නත් නිපදවීමට මේ සුද්‍ර ජීවන් භාවිතා කන්නවා. එතට මෙතනති භාවිතා කරන්නේ අඩ පන කරනලාද හෙම නැත්තා මිය ගිය හෙ මනැත්තාන් සුද්‍රජීවිගේ කොටස් භාවිතා කරලතයි මේ නත් නිපදවීම කරන්නේ අහන්මකක්ද විසහරණය කරනලා දූලක මේ රෝගේ කාරක වරස් මගින් හමනත සුද්‍රජීන් මගින් නිකුත් කරන්න ඒ විස දූලක විසවර්ග විස හරණය කල්ලා. ශරීරයට එක් කරන්නවා ඇතව සරිරය හිතනවා මේ සුද්ධ ජීවී කාණ්ඩය සුද්ද ජීවින් සට ඇතු වනා කියලා නිසා සහිරමකත කරන්නේ. ඊට හෙරෙහිව ප්‍රති දේහ නිපද වනවා. එන මෙන්න මේ ක්‍රියාවලි යොදා ගනිමින් විසහරණය කරලා දූල කෙන්ඩක්ස්ක භාවිතාකන් රෝගයක්ගෙන තමයි අහන්න. අයි බලුම් මෙතැන්තිය රෝගටික පෝලිියෝ. හොලින්මතියනවා පෝලිියෝ. පෝලිියෝ සඳහා භාවිතා කරන් දිය පුතේ අඩපණ කරනලද. සුද්‍රගීවී පෝලියෝ සඳහා භාවිතා කරන්න. ඉ තිය පිට ගැස්ම පිට ගැස්ම සඳහා භාවිතා කරන්නේ විශසහරණය කරන ලද දූලක හෙම නම් උත්තරේ වෙන්න ඕනමකක්ද පිට ගැස්ම තමයි. ඊට පස්ේ තියනවා මෙතර එන්න ඕනිද පුතේ හැපටයිට බී මෙතන තියෙන්නම කදද වන්න නක්තමයි මෙතර සසාහන් මේ තනක නිපරතිම කරගන්න න්නනොකද ප ब කියලා කඳහා යොදාගන්න නිමනවාද සුද්‍ර ජීවිී කොටස් වාවිතා කරල ජාන ඉංජිනීරු තාල්සනය නිපදවනල දෙන්නත් තමයි එපටයිට සඳහා භාවිතා කරස්න ටයිොයි් ව කියලා ටයියි් වන සඳහා මියගේ සුද්ද ජීවින් තමයි භාවිතා කර උත්ත්‍රය ෙන්න්න නොමකක්ද පිට ගස්ම කියන එක හරි इරන බලන්න ඔන්න ෝග් නිස්පාදනය ගැෙන හනෝ යෝගට නිස්්පාදනයේදී යන ඔල හලා තියෙනද බුත යගට කාලා තියෙනවාද යෝග් කාලනං ඇති හැම දෙෙනම යෝග් හදලා තියෙනද කෙදරද ඔගල්ලන්ට මතකද අපි හතස්ශ්‍රේණයේදී පාතාකු කියලා විශෂයක් තියෙනවා නේද පායක තාක්ෂණ කුසලතා කිය පිටs කලාගන්නේ එත්තනද අපි යෝගට් නිස්පාධනය කන සමයිට ඔගොල හදලා ඇති හෙමන ගොගොල්ලන්ට යෝගට හද විදි මතකත් ඇති හදේදම යෝගට හදරන්නේ යෝගට සෑම සදාපිට මනාද ඕනේ යෝග හැ සෑදීම සදහාපිට පිරිසිදු එලකිර අපි ලබා ගන්න ඕනේ ත පස් අපී යෝගට් හද යෝගටය को ගන්න නමොකටත් මේ හද යෝගටක ඒෙන් තමයි අපි මුහම් ගන්නන්නේ මුහම් කිය ලගේ අන මොනාද මේ යෝගට නිස්පාන දී බැක්ටීරිය තමයි උදව කරන්නන්නේ ද අන්නන්නේ බැක්ටීරිය අරපි හදන යෝගටවලට හදුන් නාදෙන්න්න එකතු කරන්න තමයි හම්බැක්ටිීියයා කියලා උදාගනතා අපි හදප යෝගට්ටයක් ගන්නයගෙන් තමයි මුහොම්ම එකතු කරන්නේ ඉරව සීනි ජෙලටීන් භාජන මේ වගේ දේවල් උස්නත්තමාන මේ වගේ දේවල් අවශ්‍යගන්න. මුලින්මයි මකක්ද කරන්නේ මේ යෝගත් නිස්පාදනයදී මේ එලකිෙනි පෙරාගන්න වනේද එලකිනි හොඳද පෙරාගන්න සෙල්සිය සංසක අනු අනුපාවගේ उसස්නත්තේ මිනිත්තු පහලවක් තිහා ප්‍රභාගයක් ිත්‍රවගේ රන්න රාත් කරන කට මොක ෙන්නන්නේ මේ යද උටේනවා උට ඇැදන ඇවිල්ල ඒ ඇදන යොදේ අපේ ඉවත් කර ගන්න යොද ඉවාත් කන ඇයි ෝද ඉවත් කන්ද ය දේ යොද ඉවත් කර නත්ත යෝග් ත් අර කිරිවල තියෙන්නේ මේ මුදෝපි කිරි අන්නේ වගේ උඩ අර බැදෙන වනේද උඩ අර ලේරගක් වගේ බැදෙනවා මෙන්න මේක අයින් කරගන්න තමයි ස්ථාරයක් වගේ බැදනවා ඒක ඉවත් කරගන්න තමයි අපි එක නැති කරගන්න හමොනොත්ේම යෝගට්ටගේ තියෙන අර සාමා්‍ය සවභාව නැතියනවා. ද යෝගට්ටක හෙම රුඩලේ ය ස්තරයක් වගේ තියෙන්න්න බැ ඉනිසාතාම යොද ඉවත් කරලා රත් කරගට මේ යොද ඉවත් කරගන්නේ. ඊට පස්සේ යොද ඉවත් කලි වෙලා මිත්‍ර නයට මේ රැන් කිෙරින මේ රත් කරන්නේ මේකට අපිට සීන ජැලටීන් ඒවාගේ දෙවල් එකතු කරගන්න පුළුවන්. ඉට පස්සේ සෙල්සි සංසක හැටට වගේ උස්නත්ය පොඩක් අඩු එන්න හරලා ඊට පස්ස අපි අර මුහුම් බැක්ටීරිය ඒ ටික එකතු කරගන්න මුහ බැක්ටීරියට එකතු කරගන්න ඊට ප්‍රස්සන කත ගන්නදේ බුතේ මේ මිස්්නනි අපපි බාජනවට අපි යෝග් කෝප්පම ගන්න පුලන් මේකට වෙනක කොප්පුනත් ගන්න පුලන් එක ඔප්ප මරගෙන මෙ පුරෝන. පුරෝලිවල්ල මේක සෙල්සිිය සංසක හතලිය හතලිස් පහය වගේ උස්නත්තේ ඇය හයක් හතක් වගේ කාලයක් තියෙන එම මෙතන්ද සාමාන්‍ය කාමරුස්නතරට ටික වැඩි උස්්නත්්‍යක අපට දෙන්න වෙන ඕනේ. එහමනම් අපට සූත්‍රිකා ඉදුුරි බාල්පයක් වගේ භාවිතා කල කඩ්බෝර්් ෙට්ියක් වක් ඇතර කියලා මේ උස්නත්තය ලබා දෙන්න පුළුවන්. ඉට පස්සේ චීත කරන්නේ තියෙන සීත කරන්නේයගැන් සාමාන්‍ය සෙල්සිියස් සංන්සක හතරය උස්නත්ති. එහෙමනම් දැම්මකක්දමේ යහන්නේ මේ පිළිවල මේ පිළිවල මාරු කලා තියන්නෙ මේ සිටවල බලන්න මුල්ම මුලින්ම්මකක්ද කන්න වාකිවේ එල්ලකිරි සාම්පලේ පෙරගෙන් රත්කිරීමේ හෙනම් මේ බී තමයි මුලිම කරන්නේ බී තියෙන් උත්තර දෙකක් තිය නඕනේද ලානගොත කරන්නේ යොදේ ඉවත් කිරීම බී ගාවට මොකන්ද කරෙන්න්න ඕනේ ද තමයි කෙරෙෙන්න්න ඕන්නේේද නොදේ ඉවත් කල්ලා මොද කරන්නාේ මිස්සනයට අවශ්‍යමන සීනි හා ජෙලටින් එකතු කිරීමේ නන්සී බඳුන් වසා සීත කරන්නේ ඇබීම ඒ තමයි මේ පියවර හත්තරෙන් අවසානයට කරන්න එහෙම නමකක් දෙන්න ඕනේ BDCයේ තමයි පිළිතුර එන්න ඕනේ. හොඳයි දේපුතේඊ ළඟට අහනුව මොකක්දද මේ ඇස උගොල්ලන්ට මතකයිනේද අපි ඇස ගැන කතා කරානේ රීට පස්සතාව කන ගැන කතා කරනේ දෙහමනන්දැ මෙතර මිකක් දහලා තියෙන්නේ මේ ඇස ගැන තමයි අහලා තියන්නේ මොකක් දහන්නේ ඇසේ බියූහයට අදාළ වැරදි තොරතුරවන්නේ සේබියහ ැන ගොල්ලන්ට මතකරුවේපුතේ ඒේද මේ තියෙන්නේ ඇස නේද මේ ඇස තියෙනවා මේ ඇසේ හරස් කඩක්මගේ කොටස් නම් කරලා තියෙනවා මොකක් දහන්නේ ප්‍රතියෝජක පේසි අක්ෂිකාජය රඳවා ගැනීමට උපකාරීවේ පන් ප්‍රතියෝජක පේසි කොහද යෙන්නේ කියලා ප්‍රතියෝජක පේසි ප්‍රාගන්න පුළුවන්ද මේ තියෙන්න්නේ නේද මේ ප්‍රතියෝජක පේසි මගින් මේ අක්ෂිකාශය රඳවාගන්න උපකාරරි වෙන ඒවාගේම තමයි දේපුතේ මේ අක්ෂිකාචයේ වක්‍රතාව වෙනස් කර ගන්නත් මේ ප්‍රතිෝජක පේසේ උපකාරී වෙන හෙනම් ඒ තොරතුර හරි රග්‍රහය ඇසර රුදිර සැපවම ලබාදයි රුදිරග්‍රහයක රදුරග්‍රහය පොයන්න පුරන්දෝ කොලට මේ තියෙන් රුදුරග්‍රහය නේද ඔහු මේ රුදි රග්‍රහය මින් මොද කරන්නේ ඇසට රුදිර සැපයුම ලබා දෙනවා ඒවගේම තමයි සේතගනිස්තරයට ඇතුළල තින් තමයි පිහිටලා තියන එකන පැදිල පේෙනවන්නේද ඒවිදියට පිහිට ල තින හනම් ඒ තොරතුළත් හරි ඊන පස්සේ කියනවා කනීනිකාවය मं भार दुष्य जल्ली में दराव की बार को खानी निकावला तो मे फई निकाव मद बतेधरा मांडले केने मैद पिटीी සිधु राख मत इताय में से तालों हතුल ने मना पा दुस्य जल्ली में जाने विना तමई वरद तो रතුुरु ्य बार दृस्टि विताने है दृस्िविताने के रुर हारीद केलावागाने दृष्टि विताने को න්න පුළුවන් බාන තියෙන්න්නේ කිය පග दृष්ි විතාය මතන තියෙනවා සේතගනනි ස්තරේ තියෙනවා ද්දිරගාහි තියෙනවා අන්න दृष්ි උවිතානය මකදදම කියන්න මෙතන ා ද්රග්‍රාහි තර ඇතුලතිීන් පී ටයිරි දෘිවිතාන දර රගාහි ස්තර මේ තියෙන් ඒකට ඇතුල තින් තමයි මේ දෘෂ්තිි විතානය කියන එක පිහිතලා තියන්නේ වගේම ආලෝකයට සංවේදී යස්ති සයිල්ලය වගේම කේතු සයිල්ල වගේ දවලුත් මේ තු දිරක් ගාහිද ඒ තොර තුරටත් හරි එන බැර තරතුර වෙද්න්නිම කක්ද මෙ අපි සලකුණු කරපු පිළිතුර තමයි ඊළඟටහන කාචරසය පිළිබඳ වැරදි ප්‍රකාශය වන්නේ කාචරසය කාචරසයහයාගන්න පුළුවන්ද මේ තියෙන් නේද මේ මේ ප්‍රදේශයට තමයි අපි කාචරසය කියලා කියන්නේ කාචරසය තියන ලක්ෂණ මොනවාද තොරතුරු මේක පාරු දෘෂ්‍ය ජැල්ලිමි පාර දුෂ්‍ය ගැන ආලෝකයේ විනිවි ධයනවා ජල්ලිමය ද්‍රෞව්බයක් ඒවාගේම තමයි අක්සි කාච මේ ති නක්සිි කාචය මේකට ඇතතුරතිීන් පිටි අවකාශය මේ කාච රසයෙන් තමයි පිටලා තියෙන්නේ අස්ති ගෝලය ගෝලය කැන්න්න මේ ගෝලාකාර හැඩයක්නේ නම්ම අස්ති ගෝලයේ හැඩේ පාවත්තාගන්න මේ කාච රසය කියන එක උපකාරී වෙනවා න වැරදිිපකාසය බලමු මේ අරහා සසට ආලෝක ඇතුළු හමදයක් පෙන්න්න නතින එක තමයි වැරදිය නිතිවත් බලුන් පරදුරසය ජල්ලි මේ දව්වේගේ ඒක හරි අක්සිකාශයට ඇතුළතින් පීටි අවකාශය මෙම් පිරී පවති ඒක හරි ඇසහි ගෝල කාර බව පාත්තා ගැනීමටක පාරී වේ ඒ අත්හරි න මෙය හර ඇසට ආලෝක ඇතුළුවේ කිය එක තමයි වැරදි ප්‍රකාශය වන්න ඔන්න ඊළඟට න බලය දයිසික ලෙස ස්තාාසියක් ලෙස හඳුන්ුවන්නේ බලය අපි දන්න බලේ දයිසික රාසියන් නේද ඇයි ලය දයිසික රාසියක් කියන්නේ බලයට විසාාලත්වයක් හා දිසාාවක් ඇති නිසා බලය දයිසික රාසියල් ලෙස දුන්නන්න්නයි අපි බලයට විසාාලත්වයක් මෙන්ම දිසාවක්ද ඇති නිසා ඔන්න ඉලක දහනවදුව පුතේමකක්ද ඒ නම් පරමානුවක පෝටෝන සංක්‍යාව නමයකි නිුටෝන සංක්‍යාව දහයකි නම් පටෝන ්ටෝන කහද තියන්නේ නි්‍යස්තිය තුළ තමයි තියෙන්නේ නි්‍යස්තිය වට තමයි ල්ලෙක්ටෝන පිහිටලා තියන්නන්නේ මේ ශක්ති මට්ටම්බල මේ නි්‍යස්තිය තුළ තියෙන මොනවද පරටෝන සහ නටෝන පෝටෝන කියද නම අයි නුටෝන කියද දහ යයින අපි දන්නවා මේ ඉලෙක්ටෝන කියනේවා රිනාරෝපිතයි පරෝටෝන කියනවා දන ආරෝපිතයි හරි නිියවටෝන කියනේවට ආරෝපනයක් නෑ पररमानुक्रमा के परमानुक्रमा केद प प्रोटोन संख्याना परमानु क्रमाण के नाम आई इलांन स्कांत्रमा के स्कांत क्रमा के मकाद पते प्रोोंन सान य्यटोन संख्यावे म आई कियानोंने हा नाम ना परमानु क्रमा के सा स्कात क्रमान के पह न पतीन में नम द नामन पिළ नामय सहा හන මේ කියන පිළිතුර තමයිනගේ පිළිතුර කියර දැම්මතන තියෙන්නේ දෙව යයට තියන්නේ මේ පිළිතුර තමයි නිවැරදි පිළිතුර ඊළඟ දහනවා සාක කඳයි හා මුලෙයි සෛලදිවීම පාලනය කන්න සාකවර්ධක දෞ්බය වන්නේ අපි ද ඒපුතේ මේ සාක වර්ධක දව්බයගන්න ගෙනගෙන තියනවනේද මතකද සාක වර්ධක දව්ය කියන්නේ මොනවාද සාකේ වර්ධන යාමනය කනු ලබන අසානික දරවාවගේ. තමයි මේ සාක වර්ධකදවේ කෙලා කියයන තොර මෙතැන් දි දුේපුත යාමනය කෙනෙකේදී උත්තේජනය කරන්න පුළුවන් නිසේදනය කරන්නක් පුළුවන් මේ වර්ධන. තොර අපි ගෙනගෙන තියෙනමනාද සාක වර්ධකදබේ ඔක්ෂීන ගිබරලීන සහ සයිටෝකයිනී කරනේද. බතන් ජහන්යෝකක්ද සාක කබේ හාමලෙයි සයිල දික්වීම පාලනය කරන්න සාක වර්ධකදවාවේවෙන්න මනාාද ඔ හරි ඊනකට හනවා ගස්වල ගෙඩි අකාලේ වැටීම වැලැක්වීමට භාවිතාගන කෘතිමවර්ධක දෞව මෙත දයාන්නේ කෘතිම වර්ධක දවවය පිළිබඳව අප කලින් කතා කරනය ද තේ මේ සාහක වර්ධක දවනයදමන මේ කෘතිමවර්දක දව කන මේ මිනිස්සා විසින් මේවා නිර්මාණය කරලා තියෙනවා හදලා තියෙනවා හදලා විවිධ ප්‍රෝජන ගන්නවනේද පලන්න මුලින්මතිය නමගක්ද. சைයිටෝසෙල් සசைයිටෝ සල්ල ලිමනාද කරෙන්නේ. අවාරය ගස්වල පල හටගැනීමට මේ සයිටෝසෙල් වගේ භාවිතා කරන්න පුළුවන් හිට පසති නෝ දෙක්ක හතර DPA දෙකහත්‍ර DDPම කරද භාවිතා කරන්නේ වල් පැලෑටි නාසකයක් ලෙස නේද. ඉට පස්සේ තියෙනවා NNAA. ඒ මොකද භාවිතා කර නැප්තලින් ඇසිටික්කම්ලේ නේද මොකටද ගස්සලගෙඩි අකාලේ වැටීම් වෙලැක්වීමට නේද ඉටබස්සේ අනාසී වල අවාරය පරලබාගැනීමට තමයි මේඒ කෙනෙක භාවිතා කරන්න. එෙන ආන්ෙමකක්ද ගස්සල ගෙඩි අකාලේ වැටීම් වැලැක්වීමට නේද ඒම් අපිට මෙතන ති බා කියන්න පුළුවන් මේ එඒ ඒ තමයි පිල්ලි තුරවිදියට අපිට ගන්න තියෙන් අයිඒ. ඒකර භාවිතා කරන්නන්නේ ඉන්දෝල්ල සිටික්කම්ලිය අතු කැබලි මුල්ලද්දවා ගන්නේ දර කුඩක් විදන මේක මංකිී වනේ දොගල නම් පාඩටමක අඇදකිවා මේවා පිට වෙළඳ පොලේ ගන්න තියනවාය දිවිත විරඳ නම්මලින් කුඩාමසුදු පාට කුඩක් විදිිය තමයි තියන්නේ මේ පින්සලකිින්න්නොගේ අප අතුකැල්ල හිතවනවන පොෝ රිස්පර්සන පැත්තේ පින්න්සලක් වගේ භාවිතා කළම කුඩු ික්ත් රවරල්ල හිට හම අපිට මේ ඉක්මට මුල්ලදවා ගැනීම වගේ සිදු කරන්න පුළුවක් යමනම් මෙත නද හ උත්තර විදිරපිට ගන්න වෙන්නේ එන්ඒ ඒමතුන්ගෙන පෙල්ලිතුර නේද අතරම කෘතිීන් බර්ධකතාවේ බොහොට භාවිතා කරන්න මොන වගේ සේෂතවොලක්ද ුතේ කුසිකාරු මේේදි නේද විසිලුම දෙරක කතා කර කුසි කර්මයට දාළල වන තිඒ යටත උද්‍යාන වගාවෙදී විසිතුරු පැළ වගා වෙදි මේවා භාවිතා කරන්න පුළුවන් ඊලකට හනොමකක්ද අලසාහ පත පත්ත නේදී ඒවා නටුකයි කඳට ආසන්නව ද තරේ සෑදීමට හේතුවන්නේ तो අපි දන්නවාපුතේ නේද මෙම හද තියෙනවානෑ මේ පත්්‍ර තියෙනව නන්නේද මේ පත්ත්‍රේ මේ කදට ආසන්නේ චේදස්තරේ के लिएක් खැදෙනවාඒ හැදුහාම මේ ප්‍රය පරින්නතු වහ මේරීමත් ලක් වුණම कहा පාට වහම ලේසියම කෙල්ල වැට්නව නේද අපි හොඳට මේ कहा පාටයගේ පत्रයක් පනත පත්තයක් අල්ත්යම නිකමර්ලිගස්ල වන හොඳට මේ පයෙනවා නිකාම අල්ගම में කොලේ කැඩ්න අමාරුුණෑ කරන්න ගස් ලබලොත්වීමයි ඒැ මේක දේශය එම සාකෙන් කැලවිලා වැටන පරින්නතු නාම මෙම තමයි මේ පත්්‍ර පතනය වෙන්නේ අහන් නමකක්ද මේකට හේතුව මකක්ද කියලා මේකට හේතුව තමයි අහන්න නේද මේ චේදස්තර හ සැදීමට හේතුවෙෙන දේපුතේ මේ පත්්‍ර සාප පාල එ ගෙඩිසාම මේ පත්‍ර කෝල මරීම එෙක්කම පන්නතුවීමත් එෙක්කම ඒ නිපදවන වර්ධක ද්‍රෞ් අප පිර කලින් සඳහන් කරේ වර්දක දාවනයද අ්‍ය ප්‍රමාණය අඩු වෙනවා ඒ නිසාතමයි චේදස්තරය සැදින පත්‍ර ගිලිහිල න්නේ නම්ගද දන්න ඕනේ. පලසා පත්‍ර මරීමත් සම ඒවය නිපදවන වර්ධකතාව ප්‍රමාණය වැඩිවීම ඒ වැරදි. පලසාපත්‍රමරීම සම ඒව නිපදන වර්ධකතව ප්‍රමාණය අඩුවීම අන්න ඒ තමයි නිවර්ධ පිළිත්‍ර විදයට අපිට ගන්න තියෙන්න්න ඊළඟට අහනෝදුවේ පුතේ මකක්ද රුදදිර සංසරණ පද්ධතිය පිළිබඳව ඉතාමත්ම වැදකත් පද්ධතියක් අපේ ශරීරේ තියෙන්න්නේ ද මේ රුදදිර සංසරන්න පද්ධතිය දංසන්නන පද්ධතිය මගේ මොකද්ද අපේ සයරය තුර කෙරෙන්නේ මේ ශරීරේතුළල විනි සිල්ද පුරා ද්‍රෞව්්‍ය පරිවාහනය න දක්ෂයන් වගේ වායු න්නේේදයි විද ්‍රව්‍ය පරිවාහණය කිරීම සිදුවෙනවා මේ නදිර සංසන්න පද්ධ තියපුතේ මේ හරුද වස්තුවත් එක්කම හරුදා සමගම අපි ඉතාම හොඳින් ආරක්ෂා කරගන්න ඕනි පවත්තුවාගන්න ඕනිම ැතුන්ොත් අප විද ාන ක ලෙද්දෝග සෑ දෙෙන්න්න පුළුවන් පොහොමද මේ නදිර සංසන්න පද්ධතිය මනාලෙස පාත්තාගන්න අපි අනුගමනය කරන්න වාන්දල් නොවාද සැහැල්ලු මනසකින් ජීවත් එෙන්න්න ඕන්නේේද වැරිය ප්‍රශ්න ගැටලු ගැන හොද ප්‍රශ් ටල ඇති තිට වැඩ කන්න හොඳදන මුණොද ප්‍රශනකැට ඇතිවෙන්න්නේ නද හොඳින් ජීවත් එෙන්න්න ඕනි ව්‍යායාමල දෙන්න ඕනේ ඒවගේම තමයි අපේ උසට ගැලපෙන පරක් අපි පවත්වා ගන්න ඕනි දුම්පානේ මත් පැන් පානය අන්න මේ වගේ දේවල්ලොලින් වැලකෙන්න්න ඕන ඒවගේම තමයි පවුලයට හෘද්‍යා බාද ඒවගේ නේද අදිුද්‍ර පිීටේ දිය වැඩියා වගේ රෝග තියෙන නම් පියයවගෙන සැලකිලිමත් එෙන්න්න ඕනනි ඉට පස්සේ වැඩිය තෙල් ගාති තියෙන කෑමය වැඩිය කන්න හොඳ නෑ දුන්නු භාවිතය අඩු කරන්න ඕනේ. අපේ දවැඩිය රුදුිර පිටනේ වගේ රෝග තියරන පාලනය කරගන්න ඕනි. මෙන්න මේ වගේ දේවල් කැලොත් අපිට මේ රුදුර සංසන්න පද්ධතිය මනාව පාත්වා ගැනීමේ හැකියාව ලැබෙන. බාල්‍ය නම් මෙතන බලමුපුර හපත් ොරුද්දක් නහන්නේ වැඩිපුර දුුණු භාවිතා කිරේව. ඒ කහරිදනෑ ඇනේ තුනු භාවිතය අඩු කරන්න ඕන්නේද. සිරුරවේශවන කායක ව්‍යායාමන නිිතිපතායදීම හරි අපි දවසකට ඇවිදින්න හරි යෝ නේද යමකිසි දුරක් න ඒත හරි තෙල්සයිත ආහාර වැඩිපුර ආහාරයට ගැනීම. තෙල්සයිත ආහාර අපි අඩු කරන්න ඕන ඒ සඳහාන් සියල්ලම කියනකත් දරදදි එනන් ඒක තමයි නිවරදිී පිළිතරවෙන්න. කියීලාඟට අහනවා මිනිසාගේ හර්දිය කොටීර කියීද කර මේ කරනොට එක පාරි මුත්තයගන්න ඇතිනේද මනිසාගේ හරදය කොටීර කියද. නිසාගේ හරදිය කුටීර. හතරයි කමත අපි කියන්නේ මේ උඩ තියන්නේ මනවාද උඩ තියන්නේ කර්ණිකා පහල තියෙන්නේ කෝසිකානයද මේමකක්ද දකුණු කරණිකාව මේවාම්කරණිකාව දකුණු කෝසිකාව මේ වම් කෝසිකාව වෙනං එන්න කියද එනිසාගේ හර්දය කියද කුටීර හතරග කියන පිළිතුර තමයි අපිට ගන්න තියන ලඟන ලේදන්දීම අපේ රටේ ගුඩක් අය කරන ලොකු උන්න කර්මයයක්ත්තමයි මේ ලේ දන්දවා කියනක. ඇයිපුතේ මේ ලේදන් දෙන්න වෙන්නේ. ලේ අවශ්‍ය අරනයද සල්ලකර්ම දවිද රෝගාබාදවලදී. මේ ලේ අශ්‍ය වෙනවා මේ ලේකන්නේ අපිට කෘතිමෝ නිපදවන්න බෑ අපි කියවසාක වර්ධග දබවන අපි කෘතිම හදාගත්ත කියලා ඇැයි මේ ලේකෙන්න්නේ අපට තාම කොතින්ම හදන්න ඇකියාවක් ලැබු නෑ. එ නිසා මනුස්සේගෙන් මරන්තමයි තවත් කෙනෙකුට ලේ දෙන්න ඕන. ලේ දෙන දෙෙන හෙමනේ දේදෙන්නවා අපි හලද ගල්ලගගේ අම්මලතාත්තල. එද වැඩි හිටියෝ ේදන්දී ලැති හැබැයි මේ ලේදන් දෙන්න කියලා හැමෝම ියාට හැමෝගෙන්ම ලේගන්න හැ දියපුතේ ඒ එකකට සදුසුකම් තියෙන් න වයස බර හැමදයම බලනවා එ මෙතන් දිහාන්නේ නුසු දුසුකමක් ඒන්න මේ දේවල් තියන යාර ලේදන් දෙන්න බෑ බලන්න මොනාද කියලා දිය වැඩියාව ඇතුම වලිපව රෝක තත්වයන් තියෙනවන යාගෙන් ලේගන්නේ නෑ එක නුසදුකමක් වෙනවා හරි කෙදිනකොෝ මද්‍රව සට ෙන්්ඩාත් කරගින් තිබ වර බලන්න ගෙදිනක හෝ කවධහරිම මදදව්ගේ සයිරයට ටන්නත් කරන්ය සයියට මද වෙන්නත් කන්නනවා කියන ඉතාම් හණක දෙයක් හ ඉතා වැරදිදයක් කරන්න මොද නදයක් හෙම තල්ලති නම්බට කවදාව ලේකන් ෑනෙද තමන්ගේම කෙනෙ පසනපියයක් වන තියා ලේදන්න පුලුවන් දෙන්න බැරවෙන න ඒවාගේදවල අපිේ අනනි වාර්රම වලකිින් නොන. ලිංගික සබඳතා අයික්්‍යකොට සීම නවීම. ලිින්ිබතාකි නො කිහිපදන එක එක පාත්තක න්න න යාට සමාජරෝක වලඳීමේ වැඩි අවධානමත් නේර් සගරෝගුුණත් යාට තියෙන්න්න පුළුවන් මේේර් කිය නේවා ෘතිරේ මගින් පැතිරෙනවා බදුරේ පාරවිලන මගේ සවගෙනකුරු කර හදන්න පුළන් එම ඒවාගේ පුද්ගලින්ගිෙන උත්තේ හො පැවැත්මක් නැති නේද එ තමන්ගේ ඒ අඩු පාඩු තියන ති අඩු පාඩු තියනඒවා ගේෑගෙන උත් මේ ලේදග ලබා ගැනීම සිදු කරන්නේ නෑ එනම් අපි ත්ම හොඳින් මේ සමාජය තුළ ජීවත්ෙන් ඕනේ නේ දේව තමයි මේකෙන් කියන්නේ නැමකෙන්ම කියන්න න්නේ එකයි. ඉහත සඳහන්සියල්ලමොව් මේ අවස්ථාතුනම ලේදන්දීම සඳහා නුසුදුකම් වෙනෝ. ගලන්නවස ගණකාබයක් ආකාරයවූ පෙට්ටියක ස්කන්දය කිිලෝග්‍රෑම් පණහාකි පෙට්ටිය තිරස් සමතලා පුෘෂ්ටයක් මත තබා ඇතනේද වාන මෙතන්තිමකන්ත කියන්නේ ඇතිර සමතලා පෘෂ්ටයක් මතම මේ පෙට්ියක් තියල තියෙනවා පෙට්ටිය ස්කන්දේනෝ කිලෝගෑම් පනහක් පෙට්ටිය මගින් පෘස්්ටේ මත් ඇතිකන්න පීඩනය සීයි පැස්කල් වේ පෙටිය ස්පර්ස මූනතේ පෘෂ්ට වර්ග බලය වර්ග මීටර් කොපමනද කිරතමයි මෙතැදී දේ පුුතේ හන්න අපි කොහමද මේ ගාන හදන්න එමනම් මෙතන්ට තන ගන්නවානේ පීටනය සමාන්‍ය නොමකක්ද අබිලාම්භ බලය එ් බෙදීම බල ක්‍රියාරන්න පුස්්ට වර්ග පල එබදීම ඒ කියලා එවා මෙත ැිට ආදේශ කරන්න පුළුවන් පීදනය තියෙනවා කියද පීදනයයි පැස්ල් පැස්කල් කිය අපි දන්නවා පැස්කල් කියන එක මොකට සමාන වෙන්නේ වර්ග මීටරට නටර්න් කියනකට සමාන වවා එන්න ින එක වර්ග මීට නියටන් කියන සයි කියලගන්න පුළුවන් පීදනය Fනේ අපට හො යන්න තිෙන්නේ නෑ Fදලා තියනවා නේද. ස්කන්දය දීලා තියෙන්නේ එම නම් පහල්ට ක්‍රියා කන්න බලයවෙන්නමකක්ද මිස්කන්දය ගුෘත්ත තොරණයෙන් වැඩි කරන්න ඕනහ නගේ නො කියද පන්සිීයි නියටන් කියලා පිටමොකන්ද හොයන්න කියන්නේ වන්සිය ුටන් කියලෙනවා අපිට හොයන්න කියලා කියන්නේ ඒ වර්ග පලය තමයි හොයන්න කියලා තියන්නේ එම් ඒ සමාන වෙනවා මේ ඒ මේ පැත්තරයවා ඒනම් පන්සසියි නියටර්න් කියන එක හෙමම කියනවා නේද ඊට පස්සේසිීයි ර්ගමීටයට න्यටන් කියන එක පහලට යන්න ගොන මේ නටන්ට නටන් අයින් ගෙනවා බිදුු දෙෙක් කැපෙනවා එනම් කියදන්නේ පහයි එම මන දෙකනෙන ගුඩට එෙනවා එම දෙක වෙන වර්ගමීටර් වර්ගමීටර් පහ තමයි පිළිතුරෙන්නේ නම් පිතුර තියනවා අදව යවසාන පිළිතුර තමයි මෙතන්ති ගන්නදීන් මේ ගණ ගොඩා දෙනෙ ප වදර තිබුණ තුදපුේ ලම සමහර පී පන පෙදල දෙයි කියර දාලාතිබුණ මේ විධාකාය දාලා තිබුණ तोට මේ වගේ ගානක් දුන්දහමඒ සමී කරන්නේ නිවරදියව ලියාගෙන නිවරදිව ඒකත්्यෙක්ක ආදේශ කරලා මේ ගාන හද ඕෝනේ ඒ හදතුහම අපට ඉතාම නිවරදියව පිතුරු ගාගන්න පුළන් බන්න ද අප ගාන හදාගෙනගා හම කෙටති වෙලා කර අපිට හරියම පිළිතුර ාවන්නේ ද මුණ එතන් दिमा මුලින්ම සමීරने ලिया ගත්තා සමී करරने නිවරදිव ඒක करත්ක්ක आදේश කලා වරද සුළු කරා ඉවරදි ඒකත් ලබාගත්තනයම වාර්ගමීට්‍රොලිමන හ තියෙන්නේ ඒකගේ ගැනත් තේෙන අප එතනදී සැලකිලිමත් එන්නනෝ නිහෙම කරහාම්පිට නිවරදි පිළිතුර ලබාගන්න පුළුවන්කම ලැබෙනු නිලාටහා නම්කක්ද සිල්ල මූර දව්බේ ලතින් නම්බෙන අපේ ගවා මේ සහර මුහර දවවල මේ ලතින්න මාස්ත්‍රයෙන් තමයි ඒ නම්ම යොද ලතියන්න බන්න මෙතනම කක්ද මේ අහන්නේ සිිල් සිල්ල කියන්නේෙමකර්ද ේපුතේ ශිල්ල කියලා කියන්නේ ඒ जीनेද द एබලන්න තන න उत्තරයක් වරවර න්නමක ඒ यू කියන गोल् කියන රත්තරන්තම වරම් ක सල්वරම් කලන්නහ ත म න්නේ ්‍රमන්නේ सीयू කथब කියන එක आजටම්න්නේ आजටම් කියන්න අන්න ඒजीමනवाද පිළ ර මද ආජන්ටම් තමයි මේ සිල්ල මුලධර්මේ ලතින් නමෙන්නේ ඒ නමාස්්‍යයෙන් තමයි මේ මුණ දව්වේ නාම කරන්නේ කර ලතියන්නේ ඒජී විිදිට. හරි එමන එතන එන්න ඕනේ හතරවිනි පිළිතුර. නිිලක බලන්න එක්ටම් වර්ගේ පරමාණු දෙකක් හෝ කිහිපයක් සම්බන්ධවීමෙන් හෝ වෙනත්වර්ගල පරමාණු දෙකක් හෝකිහිපයක් සම්බන්ධමේ සැදුනු ඒක නිි ඒකක. කුමන නමකින් හැදන්නේද මොන අදුව පුතේ මේකෙදී එක්ටම් වර්ගය පරමාණු දෙක් හෝ කීපයක් සම්බන්ධවීමෙන් හෝ වෙනත් වර්ගල පරමාණු දෙකක් හෝ කීපයක් සම්බන්ධවීමෙන් සෑදුුණු ඒ අපි මොනාද කියලා කියන්නේ අන්නු කියල තමයි හඳුන්වන්නේ එතවට මේ සංයෝග කියලා කියන්න මුණදේෙන සයෝ කියලලා කියන්දු ඒපුතේ මුූල දාව දෙකක් හෝ වැඩි ගන නේද ශ්චිත අනුපාතික රසානික ස සංයෝජනය වෙලා සෑදුුණු නිශ්චිත ගුණධාරණ සංසුද්ධ දවාවය තමයි අපි සංයෝග කියලා කියන්නේ මොනවාද මුුණ දාව දෙකක් හෝ වැඩි ගණන නිශ්චිත අනුපාතියකට රසානිකෝ සංයෝජනය වෙලා සැකසුුණු නිශ්චිත ගුණධරණ සංසුද්ධ දවාව්‍ය තමයි අපි සංයෝග කියලා කියන්නේ සමස්ථානක් කියලා කියන්නේ මොනවාද එකම් මුහල දවේ පාති නිස්කන්දීෙන් වෙනස් පරමමාණ හිනම් මෙැ දුත්තරේ වෙන්න ඕන අනහ ඊලා බාන්ධපුතේ උක්සිීයුස වලින් සීණි වෙන් කර ගැනීමේදී භාවිතාගන්න මිස්්ටනයක සංගටක වෙන් කිරීම බෞතිය ක්‍රමය වන්නේත අපි දන්න අදපුතේ මේ බෞති ක්‍රම් භාවිතා කරලා නේද මේ මිස්වලින් ඒ සංගටක මිශ්නය සැහිද තිය සංගටක වෙන් කරන්න පුළුවන් ඇමුලින්ම තියෙනවා මේ හුමාලා ආසාවනේ බන් ුමාලා ආසාාවනය මකින් මොනාද කරන්න අපි කොමද ොකක්ෙන් කරගන්නන්නේ සංගටකයක්කමිනිකං උදාහරණයක් කුරුදු කොල කරුන්දු ගස්ස කොළ දන්නවනේද මේ කුරුදු ගස්සලේ මොෝ කොටස්සලින් මෙ තෙල් ලාගන්න පුළුවන් සහෙමනන් දේපුතේම කුන්දු කොලවලින් කුරුදු ෙල් ලබාගැනීමට මේ හුමාලා ආසාවනය කෙනෙක භාවිතාගනවා. වාස්පී භාාවනය. හොක ඒකනම් දන්න ඕනේද වාස්පී පවනයමගින් මුහුන්දු ගලයෙන් ලුණු ලබාගනීමට භාවිතාගන්නවා. ස්පටිකී කරන්නේේ අන්න මේ ස්පටිකීකරන්නේ තමයි උක්්‍යසවලින් සීනි වෙන්කරගැනීම සඳහා භාවිතා කරන්නේ. උත්තර වෙන්නවන ස්පටික කරන. ඉළඟට ආනවා ऐසේ දෘස්තික ස්නායවයට හානි සිදුවීම නිසා ऐසේ ඇතිවන අක්සි ආ බාධයක් පන්නේ මේ ऐස කියනෙ හරි වටන ඉද්‍රියයක් නේ ද බුතේ මොගොල්ලො දැම්ම ම කියන එක දකින්නේ මේ ස නිසා එම ඇත්තගුලන මේක දකින්න වෙන්න හැනෝ විතරයි මේ සෙන් අපි ගන්න ප්‍රෝජන ගොඩක් දිය නවාන නිස නිසාතාම හම දම කරන්න වඋනම් ස අපි තාම හොඳී නාරක්ෂ කරගන්න ඕේ සෞ්කෙට ඉගෙන ගන්නවා නේද මේ අපේ සරීරවයාව ආරක්ෂ කරගන්න හැ සෞඛකෙයට ඉගෙන ගන්නවා එමන ඒවා තියනු ගමනය කරන්න ඕනේ බලන්න මේ දුස්තික ඉස්නෑයට හානිසිද නිසා ඇතිේ ඇසේ ඇතිවන අක්ෂ අබාධයක්තාාවමත නිඟහන්නේ ග්ලකොමාව ගලකමාව කියනෙක් හොම ඇතිෙන්නේ ්ලපමාව කියනක මේ ඇසේ දෘස්තික ස්නාායවට හානි සිදුවීම සා තමයි ඇති එෙන එක තමයි පිළිතුර තැලසීමමාව කියෙනෙක මේ ඇසට සම්බන්ධ නෑහෙම අක්ෂසි ආසාධන කියන ෛරස් නිසා ඇතිවවෙන්න පුළුවන් ඇසේ සුද ඇතිවීම කොමද ඇතිවෙන්නේ ටක්සිි කාච අර පාර්ද සභාවය අඩුීමමනිසා ක්සි කාශය ාදු සභ අඩුම නිසාම සේ සුදද ඇතිවීම වගේ දේවල් සිදු වෙන්න පුළුවන්. ඉලාන්න බාන්න මේ විෂවනි පස්සනයදපුතේ මස්ශ්‍රන විශල ිශ්‍රන ලින්තාම විශෂනි පසනය හලා යෙන්නේ ප්‍රකාශ තුනක් තියෙනවා මකත් දහන්නේ ප්‍රකාසා අතරින් මේ නිවරධතාව ගෙන තමයි යන්න නේද बाල प्रकाश प्रकाश मिश्්‍ර ने पुराම ඒखाකාර संयतයක් ඇති मिश्්‍රන समජාතිය मिश्रण ල दि හरी मि්‍ර ने पुराම एकකා ර संयृයක් ති මදග सමජාතිය मिश्්‍රන කියල නො හෙන ඒ හरी ब बරझलेය යි स्क्रीීम सम जाතිය मिශන සඳ उදාහන්න වන වැර දිීන ද बර ල යි क्रीम වගේवा විසමජාතිය මිශ්්‍ර සඳහා උදාහන්න සමජාතිය වනම් මනල නුදාවනය සීනිද්‍රාවණය නේද ඒව තමයි සමජාතිය මිශ්‍රණ නම් මේ बී කියෙන එක වැරදි සමී සමජාතිය මිශ්නල සංගටක බෞතික ක්‍ර මගින් බෙන්කර නොහැ අපි දන්න මේ සමජාතිය ස විසමජාතිය මි්නල සංගටක බෞතික ක්‍රම මගින් බෙංකරන්න පුළුවන් එමනයි ප්‍රකාශයක් කරදි එමනම් ඒ පමණයි මෙතැදි නිමරදි වන්න ඉඟට කියනවා සල්ල රේකා කන්්ඩයක් මගින් බලයක රූපියය නිරූපණයේදී බලය උපයෝගී ලක්ෂය නිරූපණය කරන්නේ කොහොමද කියහනො අපි දන්න අදේ පුතේන ඇද මේ බලයක් අපිට සල්ල රේකාවක් මගින් නිරූපණය කරන්න පුළුවන් මේ සල්ල රේකාවේ දිගෙන් බලය විසාාලත්තිය අපි කෙල් මේ වගේ ඉරක්යන් තොත්තෙන් සල්ල ඒක් මේ මේ බලය වඩා විසාාලයි මේ බලය මේ බලට වඩා අඩුයි එමනම් මේ බලේ විසාාලත්තේ මේ සල්ලරේකාකාණ්ඩේ දිගෙන් අපිට නිරූපණය කරන්න පුුවන් බලය දිසාාව ඊ හිස්සකින් අපිට නිරූපණය කරන්න පුළුවන් නේද ඊළඟට බල් උපයෝගී ලක්ෂිය මේ සල්ලරේකාමත සලකුණු කර තිතකින් අපිට නිරූපණය කරන්න පුළුවන් කම තියෙන එහෙම නම් මෙතැ දුත්තරෙක් මකක්ද්ද සල්ලරේකාකාණ්ඩයක් මගින් බලේ රූපිය නිරූපණයේදී උපයෝගී ලක්ෂ නිරූපණය කරන්නේමෙන්ද සල්ල රේකාව මත සලකුණු කර සල තිතකින් එනම් මේක තමයි පිළික විලාන බාන්දු ඒපුතේ ඒ රෘදිර ගණ අපි දන්නවා රුදදිර ගන හතරත් තියෙනමොනාද ඒ සහ ඕ කියල මෙතන් දහන්මගක්ද ඒ රුදිර ගණය සහිත පුද්ගලයක ශලේෂනය ම ේසනය කියලා කියැම මේ නොගැල පීමක් ඇතිවුණනොත්තයෙමේ ලබාදුන් ේවල ල කැති කැසීමක් ඇතියනෙන තොර මරුණේ පවා සිදුවෙන්න පුළුවන් ශලේශනය නොන ප රුදිර පාර විලේන දිරේ තවත් කෙනනගේ ලබාදීම නේද දැන් ඒට මේක ස්ලේශන නොව තිය ලබා දෙන්න පුළලා රුදදිර ගණ මයිම දන දහාහන්නේ එමනම් ඒට ඒ රදදිරිය දෙන්න පුළන් ගැටලුවක් නෑමක දෙයාගේ ඒ තිය නොනේද බීරදිරියය දෙන්න පුළන් බී දෙන්න බෑ බි දුන්නොත් ්‍රේෂණයක් දෙෙනනකට බී නෑමයාගේ ඒී දෙන්නත් බැයිබියලත් දී තියෙනවානේ ඕ ඕ දෙන්න පුළලාමක දෝ කියන කියෙනපිට දන්නවා හැමෝටම දෙන්න පුළුවන් ය සරරෝ දායකයා ඕ කියන හැමැ කෙනනකරටම ලබාගන්න පුළන් හෙනම් මෙතන්ද උත්තර වනු කක්ද ඒ සහ ඕ යොන්න ඊළඟට ාපවමකක්ද අපපෝතියන කෘතිම වර්ධක ද්‍රාපයක් වන අයිඒ ඒ වල ප්‍රෝජනයක් වන්නේ ි කල්නුත් මේ කතා කරනේ දයි ඒ කෙලවීමමුණාද ඉන්ඩෝල් ඇසිටිකම්ලය ඔක්සිීන නේදමේ අයි ඒ වල ප්‍රෝජනමනාද අතු කැබල ඉක්මනින් මුල්ලදවා ගැනීම නේද පලෙක්මනි වර්ධනය කර ගැන මෙන්න මේව තමයි ප්‍රෝජන ති බල් පැල නාස කල්ලෙ වල් පලයිට නාස කැල්ල සදාගන කතිම් ර්ධග දවමනවාද දෙකහතර ඩීපය නේද දෙහතර පාටපයේ මෙන්න මේ වගේ දේවද ල එක්මනින් වර්ධනය කරගැනීමට අපිට අයි ඒ යොදාගන්න පුළුවන් බීජපොරෝහණය වේගවත් කිරීමට මොනාා අපි යොදාගන්න පුළුවන් බීජවරෝණේ වේකවත් කිරීමට අපිට යොදාගන්න පුළුවන් සයිටෝකයිනීන් වගේ එකක් නේද සයිටොකයිනන්න්න එකක් හැබැයියා නේද අපි කෘතිමෝ නිපදෝපකක්ද එහෙම කියන්න බෑනේද එක සාකවලක් නිස්පාධනය වෙනවනේද තාකෝන් ස්පාදනය වෙන කොත් තමයි साइटोाइनीන්නේ फाइटोाइ में बी परोහने वेगवाත් කිරීමට දාන සඳන් සියල්ලම කියන එක අපිට ගන්න බ इना लेසි प्र්‍ර්නයක් තියන්නේ මිනිසාගේ श्්‍රवण संංख්‍ය्याद පराසය कॉप मरदख्या पराचचर विसा हर्ट विहाई हर्स वा संख्याते संख्याते තप परර දිදवन කාම්පන සංක ඔන්න ඊළඟට හනෝමකක්ද ඇස්දකි මයි මේ ඇස පිළිබඳවතා මෙතන්දි කතා කරන්නේ ඇස් දෙකෙන්ම එකම ප්‍රදේශයක් බලා ගැනීම හ වැඩිම හැකියාව කඇත්තේ පාස සඳන් සතුන් අතරින් කාරද කියරතමයි යහන්නේ මෙතන්දි මොකක්දම යහන්නේ මේ කතා කරන්න දපුතේ මේ දී නේත්‍රික දෘෂ්ටය ගැනනේද මොකදද මේ දී නේත්‍රික දෘෂ්තිිය කියලා කියන්නේ ඇස් දෙකෙම එකම ප්‍රදේශයක් බලාගැනීම හැ කියාව තැන් සහර සතුන්ගේ මේ ඇස්ති නොළුව දෙපැත්තෙන නේද එමුණමකම් ප්‍රදේය බාන්න බෑ දෙපැත්ත පේෙන් හැබැ කරන්න වැඩි පරාසියක් පේනවා ඒක සතුන්ගේ නයගල්න් අල්ල ගෙන කන්න බලන් ඉන්න සතුන්ගෙන් මෙම ආරක්ෂා වෙන්න වැදගත්යෙනවා දැන් මේ සහර සතුන්ගේ මේ ඇස්පිහිල්ලා තියන්න හිස්ක බල ඉදිරි පසට වෙන්න කාගෙද එත්හෙම තමයි නද අප තැස් දෙකෙන්ම වැඩ ප්‍රදේශයක් බලාගන්න පුළුවන්නේද නිසා ්‍රිමාණ දුෘස්තියගෙන ක අපේ වැඩි එවිදියට තව සත්තු කව ඉන්නම නිසාරුණහාම ුවන්දූරා ්‍රලාවා සිම්පන්සියා ගෝරල්ල උනහ පුළුව මෙන්න මේ වගේ සතු අපිටම කිිට්ටු නෑය ොනේද නම් මෙතන කවු ඉන්නේ මේ සත්තු අතරින් සිින් පන්සයන්නවා එද මෙතන එන්න නුත්තරේ සිින්ම්පන්සියා කියෙන උත්තරය තමයි මෙතන එන්නේ හරි ට පස්ස මෙන්නමආසක්සි රෝගයක් ගැන අක්සිි රෝගයක් ගැන මෙතන් දිියහනවා මක අවිදුර දෘස්තිිකාත්තය කදද මේ අවිදුර දෘස්තිිකාත්තය කියලා කියන්නේ අවිදදුර දෘෂ්තිිකාත්තය තියන කෙනෙට්ට දුරද පේන ඇති දේ පුත ලඟද පේ නැ ඔන්න ප්‍රශ්නයන්නේද මේක ි කොහොමද උත්තරයක් දෙන්නේ අවිදුර දෘෂ්ිකාත්තය අවිදුර කියලා කියන්නේ මකක්ද ඟන අවිදුර දෘස්ිකාත්ේ ළඟ පේනවා එ ඟ පේනක්ද පේන්න නත්තේ දර දෘස්කගත්තයෙන් අ ඳදුර කියන්නේ ළංඟ දෘස්තිිකත්ය ගන්න පේනවා ළඟ පේනොහෙනම් පේන ඇත්තිකොහෙද අඩ දුර එනම් දුර නොපෙ නීමතාමතදී රෝග ලක්ෂණයක් පෙන්න්නේ නේද ළඟ ඇති වස්තු පැහැදිලුව පෙනේ හරි ප්‍රකාශ හරි වැරදදික දැපුුණ නොෙනනයක හරි අවතල කාශහිතු උපස් පැළඳීමෙන් පිළියම් කළ හැක ොට මේ අවතල කාස උපස් පැළඳීමෙන් මේ රෝගයට පිළියම් කරන්න පුළුවන්ද අවතල කාචයක් කරදි ඉම්මගන්න අපිට මේ අවිදුර දුෘෂ්තිිකත්තයට පිළියම්යදන්න පුළුවන් එම නම් ඒකත් හරි ඉට පස්ස කියනවා අක්ෂි ගෝලෙ කෙටිවීම නිසා මෙම දෝෂය ඇති වීඇක්සිගෝලෙ කෙටිවීම නිසාද මේ දෝෂය ඇතිවෙන්නේ නෑනේදක් නිසාද ඇති වෙන්නේ අක්ෂි ගෝලය දිගුවීම නිසා එම නැත්තම් මේ අක්ෂසි කාජයේය වක්්‍රතා අඩු කරගැනීමට ොහැමනිස එකකක්කරතාාව අඩුරගන්න බැහමනැත් තං අක්ෂි ගෝලිය දිගුීමනි සන් කිතිවීම නිසාම රෝග වැලදවාෙන එකක බැරදි ං ඒක තමයිඇතද පිල්ලිතුර වෙන්නෝන දුරා ඇති වස්තු පැහැදිලියන පනේ හරිවුතු ඒ පපුති අවිදුර දෘෂ්ටිකත්වේදී ලංඟා ඇතිවස්තු පැහැදිලිව පේනවා දුරා ඇතිවස්තු පැහැදිලිව පෙනෙන්නේ නෑ එෙමනං ඒ දෙකත් හරි ඔන්න මෙතන පෙන්න්න නමකක්ද පහත දැක්වෙෙන්නේ මිනිස්සර්දේ සිරස්කඩකි එම රූ පැසුරින් විස්ස හතේ සිර තිස්සක දක්වා පශසන වලට පිළිතුරු සපයන් අබලු මවිදැන් පිළිතුරු සපේල දකුණු කෝසිිකාව දකුණ කෝසිිකාව මේ තියෙනෙකු තේමකක්ද මහල තියනව කියමුණ දවි කහොමත් කරණිකාණ නේද මේ සීබලිම් පේනමකක්ද දකුණුකරණිකාව Dවාම්කරණිකාව ඊ වම් කෝසිකාාව F ෝකාම ඒ දුණු කෝසිිකාව නේද දකුණු කෝසිිකා වම් කෝසිකාව මෙත අහන්නම කක්ද දකුණු ෝකානි දකුණු කෝසිකාව දැක්ෙ ම නක්ෂරෙන්ද ඒ අක්ෂරයෙන් තමයි දුණු කෝසිකාව දැක්වින්. සංස්ථානික මහාදමනි කෝ සංස්ථානක මහාදම්මනින් මෙන්න තියනෙන සංස්ථානනික මහාදමනය නේද සංස්ථානක මහාදමන අරමනෝකගේ මොන කටීරේෙන්ද වම් කෝසිකාවෙන්නේ ද. වම් කෝසිකාාවෙන්තා මේ සංස්ථානික මහාදම ආරාම්භවෙන්නේ සංස්ථානක මහාදමනිය දැක්වෙන් අක්සරේ වෙන්නේ B. පුප්පු සය මහාදමනිය දැක්වෙන අක්සරේ වන්නේ. ඔගලන්ට මෙතන මේ පුප්පු සය මහාදමනිය ඔයන්න පුළුවන්ද.ෝ. පුප්පුසිය මහාදමනින් මොකෙන්ද ආරම්භවෙන්නේ. පුප්පුසිිය මහාදමනිය ආරම්භ වෙන්නේ දුණ කෝසිකාාව එහම එක කාරම්බලා ෝ ආරම්බෙලා තිෙන්නේද එමනං මේක තමයි පුප්පුසිය මහාදමනිය ඒයක්ක්ෂරයෙන් තමයි ඒක නිරූපණයවෙන්න උත්තර මහාසිරාව කකෝ උත්තර මහාසිරාව මේ තියන්නේ උත්තර මහාසිරාව මේමකක්ද අදර මහාසිරාමාව කොහට දෙන්නේ දකුණු කරණිකාවට තමයි මේ උත්තර මහාසිරාවය ශරීරේ උත්තර කොටස්වල තියන ඒ රදිරිය එකතු කරගෙනවා ෘතනය ලක්ෂයන් අුරුදිරය ඒවාගේම අදර මාහාසිරාස් සරිරේ පහල කොරස්සර තියන ඔක්ෂයන් අරුදිරියයුතු කරගෙන ක හට දෙන්නේ දකුණු කරණිකාවට එනමනදැ මොකක්ද අප හලති වුණ උත්තර මහාසිරාව දැක්කෙන අක්ෂරේ වෙන්න මකක්දද ඉට පස්සේ කපාට අපි දන්නාේපුුතේ නේද මේ කරණිකාසා කෝෂිකාතර කපාට පිහිටලා ෙන කරනිිසා කෝෂිකාතර මේ රුදිද ගමන් කරන්න පුළුවන්නේද එතෝට එහෙනම් මේ මෙතනම කාද තියෙන්නේ දකුණු කර්ණිකාවසා දකුණු කෝසිිකාවතර පිහිටලා තියෙනවා ත්‍රීත් උන්ඩ කපාටය වම්කරණිකාව හා වම් කෝසිිකාවතර පිහිටලා තියෙනවා දීතුන්ඩ කපාට හෙම නම් බලන්න අහන්නේ දී උන්ඩ කපාටය පිහිටලා තියෙනවා කිවමකද මෙතනන්නේ ද ද සහ එ අතර තමයි දීතුන්ට කපාටය පිහිටලදන් දී සහ එාතර. ඊළඟට අහනවා මේ සාක දක්වන චාලනයක් ගෙන තමයි අහන්නේ සාක කඳ ඉහලට වර්ධනයීම අපි දන්නවා දුවේ පුතේ සාකඳ ද ඉහලට තමයි වර්ධනය වෙන්න නේද අපි දැ බීජයහිෙන් පැලවෙන දකලා යෙනවන්නේ ද බීජ පොලොට වැටල ඒ බජ පැලව නොත්තයෙම මොකද වෙන්නේ ඒබජයේ යංකර ඉහළලට තමයි වර්ධනය වෙන්නේ මුල මුල නගරන දකින් ලැබෙන්න පොලො ඇත්නේ තිෙන්නේ හැබයි අපි දන්නවා මේ මුල පොළොවයට තමයි වර්ධනය වෙන්නේ අපිට මේ සාග චලන ආවර්තී චලනසාහ සන්ඩම චලන කියලා වර්ග දෙහකට බෙදන්න පුළුවන් එතවට මේ සන්නමන චලන කියලා කියන්නේ වනනාද ආවර්තී චලන කියලා කියන්නේ මනවාදදේපුතේ මෙතන මේ කතා කලා තියන්නේ මේ ආවර්තී චලන පි ආවර්ථ චලන කිය කියන්නේ ඒ ප්‍රතිචාරයගටන මේ උත්තේජ දක් පන්න නේද එතවට මේ ප්‍රතිචාරයේ දිසාව උත්තේජයේ දිසාවට රජු සම්බන්ධය දක්වනවනගේ චල්නවලට අප කියනවා ආවර්තය චලන කියලා තැම් බලන්න මෙතන් දිහන්නේ කඳ ඉහළට වර්ධනය වීමනේ කන් ඉහළට වර්ධනය වීම සඳහා මොන වගේ බලපෑමක්ද සිදුවෙනව ඇත්ති තැම් මෙතන මේ රින්න ධන කියල කතන්දරයක තියෙන. ට මේ ද පුතේ මේ ප්‍රතිචාරය අ උත්තේජය දෙසට වෙනෝන ප්‍රතිචාය වර්ධනයබීම උත්තේජය දෙසට වෙනු අප කියනො දන කියලා උත්තේජෙන් ඉවතර වෙනෝන අපඒ එකටම කර්ද කියන්නේ රන්න කියලානචලනයක් විදිහට හඳුන්න නව එතකොට මෙත නහන්නේ සාකකද ඉහළට වර්ධනය වීම තමයි මෙතන්දී අහන්න එම නං මේ ක අපිට කොහොමද කියන්න පුළුවන් ඉහලට මුල පහලට දෙනම් මුල පහලට වර්ධනය වීම අපිට කියන්න පුළුවන් ගුරුත්තය දෙසට වර්ධනය වීමක් කියලා එනම් ඒ අපිට උත්තේජය පහලනේ න ගන ගුරුත්තාකර්තිචලනයක් කිය ුත්තය දෙසටම තමයි මේ ගුරුත්තය දෙසටමයි උත්තේජය දෙසර තමයි ඒ මුලේ වර්ධනය උුණේන එකක ධන ගුරුත්තාවර්තිීචනයක් කිය අපිට හදුුන්දන්න පුළුවන් හැබැයි සාග අග්‍රස්තිය ඉහලට වැඩීම ගුරුත්තයට විරුද්ධෝ තමයි මේ වර්ධනය වෙන්නේ ගුරුත්්තය දිසාාවට නෙවෙයි. එහම නං නද උුත්තේජ දෙසරන ුත්තේජෙන් ඉවතර තමයි සිදුවෙන් එහෙෙනම් අපිටඒක රින ගුරුත්වාවර්තී චලනයක්විදිහට හඳුන්නන්න පුළුවන් නේද. බාන්දු ඒපුතේ තිස්තුන්ගන පශනය. පරිසර දූසක ඉවත් කිරීම සඳහා සුද්‍රජීවීන් යොදා ගැනීම ජෛව ප්‍රතිකර්මණය ලෙස හැඳින්වේ. පහත පිළිතුර අසරින් ජෛ්‍ය ප්‍රතිකර්මණය සඳහා උදදාහරණ වරන්නේ කෙල තමයි මෙ තන්දියහන්නේ. මොකක්ද මේ කියන්නේ මේ පරිසාරයා ආරක්‍ෂා කරන්න අපිට මේ සුද්ධ ජීවින් නොදාගන්න පුළුවන්. තොට පරිසාරයේ තියන දූෂකිවත් කරන්න නේද මේ තෙල්වර්ග වගේ දේවල් නේද. වක්ෂ මේ බැරලෝහ වගේ දේවල් දිලාාපත්වන පලාස්තිික් වගේ දේවල් මේ සුද්ද ජීවින් මගින් අපිට ඉත් කිරීම හැකියාව තියෙනවා එමනම් මෙතන්දි උදාහරණයක් තම යහන්න්නේමකක්ද බල අපමේටික් කියවලා බාන්දුයපුතේ පලවෙනික ඇසට බැක්ටර් බැක්ටරියයා පසට එකතු කිරීමසට බැක්ට බැක්ටියයා පසට එකතු කිරීම කද බලාපොත්තු වෙන්නේන්නයිටියන් තිර කිරීම ේදේ රයිල සාකෝ නයිට්යන් තිර කිරීම තම එතදි බලාපොරොත්තු වෙන්නේ ඊට පස්සේ තියෙනවා ජයිවා හායනය වන පලාස්ටික් නිපදවීම හරි ජයිවාහයනය වන ප්‍රස්ටික් නිපදීමමගින් මකදරෙන්නේ ජයිවාහයනය වන ප්‍රස්ටික් නිපදවීම මගින් ඒ සම් අපි දන්නම ප්‍රස්ටික් න පරිසරය රැදිරලා තියෙනවන්නේද ැයි මේ බැක්ටදිය මගින් දිලාපත්න ප්‍රස්ටික් නිපදවුවොත්තේම පරිසරය රැඳී තියන්නේ බැක්ටීරිය මගින් මේවා යියෝජනය කළ පරිසරයෙන් ඉවත් කන හෙමනං මේක තමයි උදාහරණයක් ඉදියට අපිට ගන්න පුළුවන් වෙන්න අප ඉතරෝටික බලමු ට්‍රෙප්ටෝකොකස් කිිමිදවීම සඳහා යදා ගැනීම මේක ජයිවා ප්‍රතිකර්මණය සඳහා උදාහරණයක් කිර අපිට ගන්න බෑ ඉත පසති යනවා මේ රන්සාාල් නිපදවීමට ඒවනියා උරඩ ගෝරා බැක්ටීරිය යොදා ගැනීම මේක තුය පුතේ මේ රුද්ධ ජීවින් ජානතාක්ෂනය සඳහා භාවිතා කිරීම ොත් මොකක්ද කරේ මේ බැක්ටීරියාව තිබුණා විටමීන් ඒ නිස්පාදනය කිරීම සඳහා හේතුවෙන ජානයක් මේ ජානය බංකල් අරගෙන මේ සහල් වලට බද්ධ කලාඒ බද්ධ කලා රන්වන්සල් ගෝල්ඩන් රයිස් කර නිස්පාදනය කළ ුණ මෙතන ජානතතාෂනය භාවිතා කිරීම ගැෙන තමයි හතා කෙරින්. ඊළඟට හනවා බහුලෝ දැකිය හැකි අක්සි රෝග දෙකක් පන්නේ අපි කතා කලා නේ දපුුදේ මේ අක්සි රෝග ගැන තැමකක්ද මෙතන කියන්නේ මේ බහුලව සමාජයේ බහුලෝ දකින්න ලැබෙන අක්සිිරෝග දෙකක් ගැන තමයි යහන්නේ මොනාද මේ තමාජයේ බහුලොව දකින්න ලැබෙන අක්ෂිරෝග මෙත දේපුතේ මේ ඇසේ සුද ඇතිවීම සහ ගලෝකොමාව තමයි බහුලෝ දකින්න ලැබෙන අක්සි රෝග දෙක වෙන්න නිරපස් සහනවා වෛර ආසාධනයන් නිසා ඇතිව රෝගී තත්ත්වයක් නොවන්නේ මෙතන අපි කිව්වා මේ ඩෙංගුව ඇති වෙන්නේ වෛරසයක් නිසා නේද රියාව මැලේරියාව ඇතිවෙන්නේ පෛරසියන් නිසාකිර අපි කිව්ේ ඔන්න දැම් මතක තියෙන්න්න ඕනෙ අපි මේක මීට කලිනුත් කතා කලා නේද මීට බොහොම පොඩි වෙලාකට කල්නුත් කතා කළා මේ වෛරස මගින් සෑදෙන රෝග පිළිබඳව හෙන අනිවාර්යම ද පුතේඒ කියපු දේවල් පොකොල්ලන්ට මතකේ තියෙන්ඩ ඕන යන්න බාන මැලේරියාව පොටසෝ අනේද පොටසෝ අමගින් තමයි මැලේරියාව ඇතිවෙන්නේ එන එක හරිද හ එක තමට උත්තර චරගන්න පුන් ෙගු කිය එක වය නිසා තමයි ඇතිව. ඉන්සාාව එකත්ති කිවනේ හෙම්බිනිස්සාව නේද. ඒකත් වය පොලත් වය තවයිකිවන ඒ නේද ඉට පස්සේ රගුනන් අපි කිව්වාන පස්සේ කොරෝනාාරෝගනේද ක්ම ව ව නිසාති රෝගිතත් යන්න ව නමතනදී මේ මැලේදියාව. වස මිනිස් කනෙහි ශ්‍රවන සංවේදනය ලබා ගැනීමට දායක වන වියූහයක් වන්නේ අන්න දැම් මේ අහන්නමකක් ගැනද මිනිස් කන ගැන අපි දැන් ඇස ැන නම් කතා කර නේද ඇස ගැන කතා කර ඇතවට ඇස කියන්නේත් ඉතාමත්ම වැදගත් ඉන්ද්‍රියක් ඒ වගේම තමයි ද පුතේ මේ කන කියන්නේ ඉතාමත්ම වැදගත් ඉන්ද්‍රියක් එහෙම නංන කනත් අප ඇස වගේම ඉතාමත්ම හොඳින් ආරක්සා කරගන්න ඕනි මෙතන මොකක් දහන්නේ මිනිස් කණහි සවන සංවේදන ලබා දීමට දායක වන විියහයක් වන්නේ කියන එක තමයි අහන්නේ එෙනම් මෙතන දී මොකදද අර්ධ චක්‍රාකාර නාලගෙන කතාගන අර්ධ චක්‍රාකාර නාලමග මොනාද කරන්නේ ගොඩක් දුර දේපුතේ මේ කනර සිරු සමබරතාවර සවාරක ගැනීම සඳහා තමයි එයා උදව කරන්නේ ඊට පස්සේ නි කල නිකාව කියන එක නම් මෙතන අපිට හමුවන එකක් නැවෙයි නේද ඒක්ක ොහෙද හමනේ අපිට ඇසේ තයි ඒක හමුණේ නෑ දස්තින කරන සංකය කරන සංකය තර මේ කරණ සංකය කියනෙකට අපි දන්නවානේදපුතේ ඒස්වන ස්නායිව අග්‍ර සම්බන්ධ වෙලා තිය නොනේ දට ඇසේනබියහයක් මේ බාන කන මේ තින කනේ වවහයක් දැයිමකක්ද අපි කතා කර කරණ සංකයකෝ කරන සංකය ඔයගන්න පුළුවන්දෝගලන්න කරණ සංකය කරණ අස්තිිකා තියෙන නේද එ සාර්ධ චක්‍රාකාරන නාල තියන අපි කතා කළ නේද සවනි ස්නායෝ තියෙනකෝ කරන සංකය කරණ සංකයේ තමයි මේ පිහිල තියන්නේ මේ කරණ සංකයයේ රර්ණ සංකයක නමකක්ද කියන්නේ මේ කරණ සංකයට අර ස්නාති ස්නාාවනේද ශ්‍රවණ ස්නායව මෙති ශ්‍රවණ ස්නායිවේ අග්‍රය සම්බන්ධදලා තියනවා ඒවාකිම තමයි ්‍රවණය පිළිබ සංවේදනය ශ්‍රවන ස්නායවට මේ ශ්‍රවණ ස්නාාවර සම්පේශනය කරන්න කෞු්ද මේ කර්ණ සංකය විසින්. එනම් ඒක තමයි උත්තරේ වෙන් ස්වච්චයක තියන ස්වච්චය කෙනෙක කණ්ට සම්බන්ධක නෙවෙයිනේද මේ තියෙන්නේ මේ කණගත්තාම් භාහිතක කන මැදකන ඇතුළු කර නේද ීටිය බෙදර යන මේ කණෙහි කොටස් නම් කරන්න ඕගල්ලට පුළුවන්කම තියන්න ඕන ඊට පස්යානම් මුරදාවයක් කා සංයෝගයක් පෙළිවලින් දැක්කන පිළිතුරු වන්නේ බලන්න මුදව තිය මුරදවේ ෝඩියම් කියන්නන්නේ මුර දවගේ ඇලුමිනියම් කැන්නේෙ මූලදවාවයා සල්ප කියන්නේ මුලදාවයා කාබන් කියන්නේ මුර දවයා මැගනීසියම් කියැන්නේ මුූරදව මෙත නහන්නේ ූුණ දවයක් හා සංයෝගයක් මෙතන මේ සංෝගයක් තියෙන පසුව මුරදව්‍යයක් තියෙන ඒනං ඒ වෙන්න බෑ නච්දීG කැනීම නාද රසදිය රසදිය කියන්නේ පුතේ මුූරදවයක් මෙතන තියන්නේෙ මුණ දවම දෙකක් ෙනම් ඒකක් ඩෑ හරි මෙතන න තියන සල්ප ක කියැන මුුණදවයක් කාබන්ඩ සැට් ැන සංයෝගයක් කියේනම් පිළිතුර ඒ අපිට ගන්න පුළුවන්. ඇලාන්න බන්ධපුතේ කාබන්සා මැක්්නී සයම් කැන්නේෙ ූුණ දව දෙක් කියෙනම් ඒකත් අපිට ගන්න බෑ. ඉනාල බාන්න පහත දැක්ෙන සුද්ද ජීවිී නතරීින් ප්‍රභා සංස් ලේශනය කළ හැකි ජීවිය කවුදන්න දැංගෝගොල්ලන්ටේන මතක් එන්න ඕොනේ මම මේක මුලින්ම්ම කිව්වනේද. මුලින්ම මේක කිව්වා කියදදිමකක්දකි අපි සුද්ද ජීවිීන් කාණ්ඩ පහක් ගැන කතා කරනවනේද. එතන ති ඇල්ගීවල තමයි හරිතා ප්‍රධෙමනත්නක් ගොර ෆිල් වරන්නක අඩග වෙන්නන්නේ එනි සයගොල්ලන්න ප්‍රභා සංස් ලේෂනය හැකියාව තියෙනවා කියලා. බල ල්වට අाइතින ම ඉද කිය මක කියන්නේ दिलीර කන අයිති නන ට ප තිවා පරමීසි පරමම් කියන්නේ කවද ාව ක කට අයිති න क् මना नाස් කියන්නේ ල්ග आයිති ोडिय टमोडिय කියන්නේ न ड होनास කියनेට बाන්න පහත දැකෙන मिश्ना තුुරින් विषम जातीय मिश्रणයක් नොवाන්නේ व विषम जाती मिश्र बरोझलेන්නේविषम जातीय मिश्रणයක් बाधම කියන්නේ विषम जाति मिश्रणයක් आई क्रीम කියන්නේ विषम जातीय मिश्रणයක් महदु जा लावान नु जाले වගේने ඒ සමජාතිය මි්්‍රනා කෙන විසම ජාතිය මිශ් නොවන්නේ මුහුදු ජල ඉලාන බාන දේපුුතේ මිනිසාගේ කන සම්බන්ධයෙන් පහස ප්‍රකාශතුරින් අසත්්‍ය ප්‍රකාශය තෝරන්න අපි දැම් බලමු මිනිසාගේ කන සම්බන්ධයෙන් වැැරදි අසත්්‍ය ප්‍රකාශය මොනවාද කියලා වැැරදික නහන් බලමු අර්ධ චක්‍රාකාර නාල ඇතුළු කනේ පහිටයි පලන්න ර්ධ චක්‍රාකාර නාලමේ තියෙන්නේ කර්ධ චක්‍රාකාර නාල ඒ පොහෙත පහිටන්නේ හරි ඒව ඇතුළන් කනහි තමයි පහිටන්නේ නම් ඒක හරි. කරණ සංකයට ශ්‍රවන ස්නායිවේ අග්‍ර සම්බන්ධ වී පවති බලන්න කෝ මේ කරණ සංකය කරණ සංකයට මෙ ස්‍රවනි ස්නාායවේ අග්‍ර සම්බන්ධලා තියෙනවා ඒකත් හරි. යුස්තේ කියය නාලේ ග්‍රසඳිකාවට සම්බන්ධ නාලයකි. මේතතියෙන් යුස්තේ කියය නාලේ මේ ග්‍රසනිකාවට සම්බන්ධ වෙන අදේපුතය නම් ඒකත් හරි. කරනාස්ිකා ඇතුළු කනේ පීටයි බලමු කකෝ කරුණාස්තිිකා අපි හොයාගමු. නතියනි කරුණාස්තිිකා ඇතුළු කනේද පිහිටන්නේ නෑ නේ දපුතේ මැද කනේ පිටන්නේ එහෙම නම් ඒ ප්‍රකාශය වැරදිී. හරි. ඊීලාන්න බලන්න හතලිස් එක්ක නි පස්ස්නේ දම්මකදද කියන්නේ පහස් සඳාන් ප්‍රකාශ රිද වැරදි යන්න සඳහන් කරන්න එතවට මෙතනද කියනවා ඉතිලීන් යනු සාකවල අඩු ප්‍රමාණයකින් නිපදවන කාමනික ගෞගයක් වෙන අතර සාකවල පල ඉදීම සඳහා වැදගත්තේ මෙතන්දිම සාක වර්ධක දෞව කියන පාඩමේද අපි කතා කරන මේ ඉතිලීන් පිළි බඳවනේද එතිලීන් ගැන මකක්ද කියන්නේ මේ ඉතින් හෙමනත්තං ඉතිලීන් කියන එක සාවල අඩු ප්‍රමාණයකින් නිපද වන කාබණික දෞ්වයක් කියලා කිය නව සල්ල කාමණික සංයෝගයක් කියලා ඒවාගේම මෙම පලයිදීම සඳහා පැදගත්තිනෝ කියලා කිය නො එනගේ ප්‍රකාශය හරි ඉළඟ සාක වර්ධක දව්ලින්ම යහන්නේ ඇපසිසිකම්ලය ඇසිසිකම්ලය සාකවර්ධක ගෞවයක් වෙන අතර උත්සේදනය වැඩි රීමට හේතුවේ ඔු ඇප්සිසිම්ලේ න දේ පුතේ සාකවර්දක දව්වයක් මේකෙන් මනද කරන්නේ මේකෙන් මේ සාකයක් ජල හිගේ පෙළ නවන කියන මේ සාකෙර ජල අඩුනක් කළේ ලබාගන්න ක්‍රමයක් නැත්තම් පසේ ජලය නැත් නං අර පත්‍ර වල සාක පත්‍රල පූටිකා වහලා දානො එතොමක දෙන්න උස්සේ දන අඩු වෙනවා සාකය තුළ ජලය ආරක්සා වෙනවාඒ නම් ඒක තමක දෙන්නේ උස්සේදනය අඩු කරන්න තමයි මේක හේතුවෙන්නේ එනම් ප්සිසි කම්ල සාකවර්ධක දවපයක් කියන්නේ එක කාරි ස්ේදන අඩු කියරන්න තමයි හේතුෙන් හනම් මේ ප්‍රකාශය වැරදී දවාසන රුදිර පාර විලේනේදී රීසස් සාධක රහිත පති ගාගීන්ට රීසස් සාධක සහිත ස රහිත රදිරය ගැලපේ කිය මෙන්න මේ රීසස් සාධක අපිස්සල කතා කරන්තුතේ රුදිර ගන ගැනේද ඒවාගේ මතා මේ රුදිර පාල විනේ ද මේ ්‍රීසස් සාධකය ගැලපීමත් ඉතාමත්ම වැදගත් න හමම් දපුුතේ රීස සාධකය තිබු නොත්ම නේද අපි කියන යාමකදද ආච් දන කියලා ස සාධක නැති නං අප අර කියන ආය තින කියලාට ස සාධක තියනවනං යා රීස සාධක තියනු දිරේ ගන්නා පුළුවන් රීස සාධක නැතිර දිරේ ගන්නත් පුළුවන් හැබයි රීස සාධක නැත්ං ආය න නං नुलान रीष सा के नतिर उधरे वित्रई स साध के रियन रे गान नाम दरपालने दी रीस साध के वाहितपति रहा के इंट स साध के साहित राहितर दरेैलपना नाम प्रकाश वरदी रीसर साध के राहितपतिहा इ गैलपनने रीस साध के राहितर उदरे पाम स सा के साहितनांग आट साहितसा राहित केन दर वार्ग देखमपन ना में प्रकाश्य वरदी ලා පුද්ගලයගේ ලේවර්ගල සලකු ලබන්නේ රුදිර ගණය හා රීස සාධක යන දෙකේම එකතුවයි මේ ප්‍රකාශය අපි දන්නවා හරිනේද ලේවර්ගය කියන්නේ උද්දුර ගණය වගේම රීස සාධකය කියන දෙකම එකතුව. කියර පස්සේ පහසු ප්‍රශ්න යන්නේද රදුර පාරවිලේනේ දී ඒ සර්ව දායකාවන අතරබසාර්ව ප්‍රති ග්‍රහකාවේ මේක වැර දි නේද ඒ කැන්නකවුද සාර්ව ප ග්‍රාගයා ඒබ කියන්නේ සාර්වපති ග්‍රාහකයා හෝ කියන්නේ සාර්ව දායකය එමනම් මේ ප්‍රකාශය බැරදි.මතලිස් අය ඇසේ සුද ඇතිවීමට හේතුවන්නේ අක්ෂිකාචය සැදී ඇති පෝටීන් පරිහානයට පක්තිීමයි අපි කිව්වන්නේද මේ ලංකාව බහුලෝ තකින්න ලැබෙන රෝග දෙකක් අපි කතා කළ අන්නේද ගොලට මතකද මේ රෝග දෙක මොුණද බහුලෝ දකිින් ලබෙන ක්ෂ ෝොක ිකිවේ ඇසේ සුද ඇතුවීම සහ ගලුකො මාව කියන එකතොට මේ ඇසේ සුද ඇති වෙන්න හේතු වෙනවා කියමකක්දයක්ක්ෂි කාතය කාචයේ පාරදුක්ෂ ස්වභාවය අඩුවීමන දක්ෂි කාචයයේ පාරදුක්ෂ ස්භාවය අඩුවීම තමයි මේ ඇසේ සුද ඇති වෙන්න හේතු වෙන්න මේකට හේතුවෙන්න මකක්ද ඒ කාචේ සැදිල තියෙන ්‍රෝටීන් පරිහානියට පත්වීම හෙනම් මේක හරි හිලාට හතලිස් සත පරමානුවක නි්‍යස්තිය ඇති ප්‍රෝටෝන කරන්න හා නිියුට්ටෝන ගණ එකතුව පරමානු ක්‍රමාන් කෙලෙසඇඳ නෙම එක හරිද හැනුවේපුතේ නේද පෝටෝන ගන්නසා නිියවුටෝන ගන්න එක අපි කල්නුත් කිවන ද මොකක්ද ස්කන්ධ ක්‍රමාන් කනේදේනම් මේක වැරදි. බොරතෙල් වලින් වී ඉන්දන වෙන් කර ගැනීමට භාගික ආසාවනය සිදු කරයි අන්න මෙතන්දේ භාගික ආසාවනය මගින් නිස්්සනය එක තියෙන සංඟගටක වෙෙන් කර ගැනීම කෙන මයි මෙතනති කතා කරලා දේන්නේ නම් මෙතනති කියනවා බොරතෙල්ම මේ බොරතෙල්ලින් තමඟීම පෙටටල් දීසල් නදවමතෙල් මේ වගේ විද දේවල් ලබා ගන්නේ නම් මෙතනින් මේ භාගි කාසවනය මගින් බොරතෙල්ලොලින් ඉඳන බංකරගන්න පුළුවන් නක හරි මූල දව ක පොෝටෝන විස්සක් නිියුටෝන විසි දෙකක්කා ලෙටෝන විසක් ඇද අනිවාරයෙන්ම පෝටෝ වනක ලෙක්ටෝන ගන්න්න ස මාන වෙන්න ඕනේ එම මුරදවේ පරමාණුක ස්කන්දය හා පරමානු ක්‍රමාන්කය ස්කන්ධ ක්‍රමාන්කය ළ වලන තොර පරමමාණුකස් ක්‍රමාන්කය වෙන්න පෝටෝන ගාන විස්්සයි ස්කන්ද ක්‍රමාන්කය වෙන්නේ පරමා පෝටන ගංන් යු් ෝන ගණනිකතු හතලිස් දෙකයි ඉන්න විශස තලිස් දෙකක හරි ඊළඟට කියන පීඩන ඔන්න පීඩනයෙන් තම ඊළඟ තස්නය හලාතියෙන් කා දහන්නේ පීඩනය මැනීමේ මැන මේ සම්මත් ඒකගේ වන්නේ ජූල් හා පැස්කල්වේ හරිගදබුතේ මේ කතාව පීදනය මැනි මේ සම්මත් ඒකක වෙන්න මොනවාද ජල්හා පැස්කල්් නෑනේද පීටන මැන මේ සම්මත් ඒකගේ වෙන්නේ වර්ගමීටයට නටන් තා පැස්කල්ඩ හනම් ප්‍රකාශය වැරදි. හරිනඟගේ ප්‍රශ්න පනහටම දැන් පිළිතුරු සැපෙවවා මේ ප්‍රන පට පිළිතු සපය නැති हम මේ ප්‍ර්න පහට අදා ල ොත් සාකचा ක මේ नොග අපි මෙත कर සියලු පාඩම් नेවත මතක් පෙන්ඩත් ඇති කියලා हमම සාස කන්නම අපි මේ පිළි තුරුदराත් බලේදිළි තු අප सामिट කලත් බලම් हो වගේ ति पलයක් कीට ලැබ කිය नेේද තො මේ සප්මිට් කළහම අපන වවිය් ස්කෝ කියල ලබෙනවදගේේපුතේ. තොත් අප් ස්කෝ කියන එක ක්‍රික් කරහම අපි ලබාගත්ත ලකුණු ප්‍රමාණය අපිට බලන්න පුළුවන්න්නකොච්ච ලකුණ ලබිලද. සන්යම ලකුණු ප්‍රමාණය ලැබිලා තියනවා නේද. හරි. එතකොට නේවිද ොගොල්ලො හොඳදට මේ කොට ස් පාඩන් කරලා ති බුන්්ඩක් ඒ දොගොල්න්ටන් ේසියම සන්ය ලබාගන්න පුළුවන් නේද. එමනක් හැමෝ අමනිවාරයෙන්ම. ලම් ප්‍රතිඵල ලබාගන්න උත්සාහ කරන්න ඕනේ හරි දුේපුත එන මං හිතන මේ සාකච්ා රීම තුළින් නොගොල්ලන්ට මේ පිළිබඳ හොඳ අවබෝධයක් පරණ පාරන්ටික නැවත මතක්වීමක් සිදුවෙන් නැති කියලා එහම නං අද මේ සාකච්ඡායි මෙතරින් අවසාන කරනවා එමනම් සියලු දෙනාටම දුේපුතේ සුබ දවසා